ආයිබෝන් වල සියලු දෙනාටම ඔන්න ඉතින් අද මම ස්වභාවික පළතුරු වලින් 100% ස්වභාවික ජෙලි හදන්නයි යන්නේ. ඉතින් මම අරගත්ත කොමඩු ගිරියක් අරගෙන ඒකෙන් කෑල්ලක් කපලා වතුර දාන්න නැතුව තමයි බ්ලෙන්ඩර් කරලා මේ ඉස්ම ටික ගත්තේ. මොකද කොමඩු වල ගොඩාක් වතුර ගතිය තියෙනවා. මේ තියෙන්නේ බෙලි. බෙලි ගෙඩි අරගෙන ඉදුණු බෙලි ගෙඩියක් අරගෙන ඒකෙන් කෑල්ලක් අරගෙන වතුර කෝප්පයක් දාලා බ්ලෙන්ඩර් කරලා මේ ජූස් එක හදාගත්තා. ඒ වගේම වතුර කෝප්පයක් දාලා peer ගෙඩියක් අරගෙන peer කෑල්ල peer ගෙඩිය චූටි චූටි කෑලි කපලා මේ විදිහට peer ජූස් එක හදාගත්තා. මේ තියෙන දිවුල් දිවුල් පොඩි ගෙඩි දෙකක් අරගෙන ඒකත් බ්ලෙන්ඩර් කරලා වතුර දාලා මේ විදිහට ජූස් එක හදාගත්තා. මේ වීදුරුවට අල්ලනම හරියටම වතුර මිලිලීටර් 200ක් 200යි තියෙන්නේ මෙතන පළතුරු ජූස් හැම එකේම. මේ තියෙන ජෙලටින් ජෙලටින් ටිකක් අපිට අවශ්‍ය වෙනවා. තව අවශ්‍ය වෙනවා ඔයාලගේ රස අනුව සීනි. ඒක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ලුණු. ඉතින් ඇත්තටම මේ පළතුරු නෙමේ ඔයාලට අවශ්‍ය ඕනම පළතුරකින් මේක හදා ගන්න පුළුවන්. ජූස් එකක් හදන්න පුළුවන් ඕනම පළතුරකින්. දෙහි දොඩම් ඒ වගේම පැෂන් ෆෘට් අඹ ඕනම දෙයකින් මේ ස්වභාවික පළතුරු ජෙලි හදන්න පුළුවන්. ඉතින් අපි මේක හදන්න බලමු. මේ පළතුරු මිලිලීටර් 200ක් තියෙන විතර ඉස්ම. ඉතින් ඔයාලා තාම මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා like කරලා comment කරලා share කරන්න. ඉතින් අපි යමු මේක හදන්නේ කොහොමද කියලා බලන්න. මම ජෙලටින් ටික දැන් දිය කරගන්න යන්නේ. පළතුරු යුෂ මිලිලීටර් 200යි තියෙන්නේ මම කිව්වා. ඉතින් මිලිලීටර් 200ට ජෙලටින් තේ හැඳි දෙකක් දාන්න ඕනේ. මම මේ වීදුරු හතරක් තියෙන හින්දා වෙන වෙනම මේ ජෙලටින් තේ හැඳි දෙක දෙක දිය කරගන්න යන්නේ. ඉතින් හැම එකටම මේ විදිහට තේ හැඳි දෙකක් දාගෙන මම දිය කරගන්නවා. උතුරන වතුර ඕන වෙනවා අපිට මේක දිය කරගන්න. මම වතුර ටිකක් උතුරගෙන ඇවිල්ලා ඒකෙන් දැන් මේ ජෙලටින් තේ හැඳි දෙකට වතුර මේස හැඳි පහක් එකතු කරන්න ඕන. එකතු කරලා මේක හොඳට දිය කරගන්නවා. උතුරන වතුර මම මේස හැඳින් පහක් දානවා. ජෙලටින් තේ හැඳි දෙකට 1, 2, 3, 4, 5 පහක් දාපුවම් ප්‍රමාණවත් ඉතාමත් මික්මලින් හොඳින් දිය කරන්න නැත්තම් කැටි ගැහෙනවා. හොඳට මික්ස් කරලා දිය කරගන්න. අඩියට කැටි ගැහෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ අපි දැන් බලමු මේක හදාගන්න. කොමඩු ටික මම ඉස්සෙල්ලම මේ වගේ බෝල් එකකට දාගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණයට සීනි දාගන්න. ඔයාලට වැඩියෙන් ඕන නම් වැඩියෙන් දාගන්න. තමන් කැමති බීමක් බොන ප්‍රමාණයට දාගන්න. බීමට පළතුරු ජූස් වලට දාන ප්‍රමාණයට ලුණු ටිකක් දාගන්න. ඊට පස්සේ ජෙලටින් ටික දාලා හොඳට දිය කරගන්න. ඇතුලේ මේක දියුණේ නැත්තම් කැටි වගේ හිටිනවා. එහෙනම් හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ටිකක් වෙලා මිශ්‍ර කරනකොට ජෙලටින් ටික හොඳට දිය වෙනවා. මේ විදිහට අනිත් පළතුරු ඉස්ම ටිකත් අරගෙන අවශ්‍ය විදිහට සීනි මේ තියෙන බෙලි බෙලි එකක් දාගන්න. හැම එකටම තමන්ට කටට දිවට රස දැනෙන විදිහට සීනි ලුණු දාලා ජෙලටින් ටික දාලා හොඳට මිශ්‍ර කරගන්න. ගොඩක් මතක තියාගන්න ඕනේ ජෙලටින් ටික ඇතුලේ කැටි කැටි වගේ හිටියොත් ආයෙ පෙරලා අරගෙන නැවත උණු වතුර ටිකක් දාලා හරි ඒක වෙනම භාජනයක තියලා ලිපේ තියලා රත් කරලා හරි දිය කරලා දාන්න. නැත්නම් කැටි කැටිටනවා. මේ තියෙන්නේ peer ඉස්ම ටික. අපි peer ඉස්ම ටිකත් මේ විදිහටම හදාගමු. ඒ කලින් විදිහටම ඇත්තටම කුඩා දරුවන් සමහර විට කන්නේ නැහැ පළතුරු ඒ විදිහටම. ඉතින් මේ විදිහට හදලා දීලා බලන්න ඒගොල්ලෝ ආසාවෙන් කයි ජෙලි එකක් විදිහට. මේ විදිහට ජෙලටින් ටික දාලා හොඳට මිශ්‍ර කරන්න. ඇත්තටම ස්වභාවික පළතුරු ගහෙන් නෙලාගත්ත විදිහටම අනුභව කරනවා නම් තමයි හොඳම දේ.
ඒ වුණාට මේ විදිහටත් හදලා බලන්න. පළතුරු විශේෂයෙන්ම කන්න අකමැති, බෙලිහෙම කන්න අකමැති දූ දරුවෝ ඉන්නවා. එයාලට මේ විදිහට හදලා දුන්නාම එයාලා කයි. මේ තියෙන දියුල් ටිකත් ඒ විදිහටම හදාගන්න. ඉතින් මේ විදිහට මේ බාන්න ජෙලටින් ටික ගල් වෙලා ටිකක් හොඳට මේක මිශ්‍ර කරන්න. ඒකනම් නැවත අරගෙන මට දිය කරලා දාන්න වෙයි වගේ. ඒක ටිකක් ඝන වෙලා මේ විදිහට පළතුරු ඉස්ම ටික හදාගෙන මේ තියෙන්නේ එම් මිශ්‍ර කරගත්තු පළතුරු. මං ගත්තේ පේර, බෙලි, කොමඩු, දිවුල්. ඉතින් මේ ටික දැන් ශීතකරණේ තියන්න ඕන. පැය 6ක් විතර මම තිව්වා. පැය 6ක් විතර තියෙනකොට හොඳට මේක සාමාන්‍යයෙන් කඩේ ගේන ජෙලි එකක් වගේම ඝන වෙනවා. මේ තියෙන්නේ හිම ඝන වෙච්ච මං හදපු ජෙලි. මේ බලන්නකෝ ලස්සනට තියෙනවා, ඒ වගේම රසයි. ඉතින් මේ විදිහට අපිට වීදුරුවකට දාගන්න පුළුවන්. හොඳට කැටි වෙලා තියෙනවා, කැටේට ගන්න පුළුවන්. බලන්න අපිම ගෙදර හදාගෙන අපේ ස්වභාවික පළතුරු වලින් රස විඳිනකොට අපිට කොයිතරම් සතුටක් දැනෙනවද කියලා. ඉතින් මේ තියෙන්නේ කොමඩු ජෙලි, මේ තියෙන්නේ දිවුල් ජෙලි එක. අපි හොඳට අපේ රසානුව සීනි එහෙම දාපු හින්දා මේක ඉතාමත්ම රසට තියෙනවා. මේ තියෙන්නේ පේර. ඇතර ඉතාමත්ම රසවත් මේ පේර. ඔයාලා හදලා බලන්න. පේර ජෙලි එක හරිම රසවත්. අනිත් ඒවත් රසවත්, ඊට වඩා හරිම රසවත් පේර. මේ තියෙන බෙලි. ඇත්තටම ඔයාලට තේරෙනවා ඇති කෘතිම වර්ණක නැහැ මේ අපේ ස්වභාවික පළතුරු වල. ස්වභාවික වර්ණක තියෙන්නේ පෙරසකාරකත් නැහැ, කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් දාලා නැහැ. ඉතින් තාමත්ම සෞඛ්‍ය ආරක්ෂිතයි, පෝෂණීයයි. පළතුරු වල විටමින් ඒ විදිහටම ආරක්ෂා වෙනවා. ඔයාලත් හදලා බලන්න, හදලා බලලා මට ලියන්න. ඉතින් මාත් එක්ක රැඳිලා ඉඳී කියලා මම විශ්වාස කරනවා. ඔයාලට සුබ දවසක්. නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.